දෙදස් විසි හතර ආයවැයට එද්දී මේ ආර්ථික අර්බුදයෙන් අවධානයට ලක්විය යුතු. හැම ශේෂත්‍රයක් පිළිබඳවම අවධානය යොමු කරලා ආර්ථිකයට අවශ්‍ය උත්තේජනය ලබා දෙන්න කටයුතු කරනවා. මේ අයවැය ලේඛනය තුළ ඒ සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීලා තියෙනවා. අපිට සහතිකයක් දෙන්න පුළුවන් කිසිම අවස්ථාවක නැවත ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ගමන් කරන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වුණා මේ අයවැය ලේඛනයේදී යම් තහන ලැබේ කියන එක. අද ජනතාව තුළ ඉච්ඡාබංගත්වයක් ඇති වෙලා තිබෙනවා. අයවැයට ඉස්සෙල්ලත් බඩු මිල අධික ලෙස වැඩි වුණා. අපි දන්නේ නැහැ පස්සෙත් වැඩි කරයිද කියන එක. අද මේ රට හිඟා කන තත්ත්වයට පත් කර රටක් ඇදිලා තිබෙනවා. මෙන්න මේ ණයබර නිදාත් කරන්න ජනතාව ජීවත් කරන්න කියන එකයි අපේ එකම ඉල්ලීම. කියලා තියෙන හැටියට සහනය දෙන්න පුළුවන්ද නැද්ද කියලා අපිට දන්නේ නැහැ. ඊට ඉස්සරත් අර්ග දෙනවා මේක දෙනවා කියලා එක එක ආණ්ඩුවෙන් කියලා ඊට පස්සේ ඒක කරන්නේ නැතුව තිබුණු කාලය තියෙනවා. අයවැය නිසා එක පැත්තෙන් දෙනවා කියලා අනිත් පැත්තෙන් බඩු මිල තවත් වැඩි වෙනවා. අයවැය කියන්නේ සාමාන්‍යයෙන් ආදායමයි වියදමයි පෙන්වන එක නෙවෙයි. වියදම් ඉතුරු කර ගැනීම සම්බන්ධයෙන් ඒවා ප්‍රකාශයක් කරලා නැහැ. පඩි වැඩි කරනවා කියන්නේ අනිවාර්යයෙන් මිනිසුන බඩු ගහනවා. අනිත් පැත්තෙන් ඕක තමයි ඇත්ත தත්ත්වය. නැත්තම් මුදල් අච්චු ගන්න ඕන. එතකොට රටක් අධ්‍යාපනය සම්බන්ධව කිසිදු සාධනීය ලක්ෂණයක් නිරූපණය වන්නේ නැහැ. රාජ්‍ය සේවකීන්ගේ වැඩි කරන ලද මුදල් 10,000 දීම නම් මොනම විදිහකට ප්‍රමාණවත් වෙන්නේ අහස උසට බඩු මිල ඉහළ ගිහිලා තියෙද්දි ජනතාව අධික පීඩනයට පත්වලා. ඒ නිසා මේ 10,000 නෙවෙයි මේක වහාම 20,000 හැටියට ජනවාදී සිට ගෙවන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.